ඇත්ත වශයෙන්ම මගේ පළපුරුද්ද අවුරුදු 20ක්. ඒ අවුරුදු 20 තුර ළමයි 25000කට වැඩි ළමයි ප්‍රමාණයක් උපාධි ලබාගෙන තියෙනවා. ඒ වගේම ඔය මං හිතන්නේ ඊට පල්ලෙහා සහ ඊට උසස් උපාධි ලබාගෙන තියෙනවා. අපේ පළවෙනි දේ වෙන්න ඕන ළමෙක් මේ ආයතනයේ යම්කිසි උපාධියක් හෝ යම්කිසි ඩිප්ලෝමා හෝ යම්කිසි ආචාර්ය උපාධියක් ලබාගෙන එම උපාධියේ පළවෙනි දේ උපාධියේ වැදගත්කමක් තියෙන්න ඕන අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් තියෙනවා. දෙවැනි එක තමයි ඒ ළමයාට තමන්ගේ පාඨමාලාව ඉවර වෙලා පළවෙනි දේ එක්ක රැකියාවට යන්න එහෙම නැත්නම් එම පාඨමාලාවන්ගේ සහතිකයේ මත උසස් අධ්‍යාපනයට යන්න. ඔය කරුණ ටික සම්පූර්ණ වෙන්න නම් අපිට අවශ්‍යයි අපි එම ළමයාගේ මං හිතන්නේ තමන්ගේ තියෙන මේ දැනුම වර්ධනය කරන්න ඕන අන්තර්ජාතික අවශ්‍යතාවයට අනුව. එතකොට ඕනෑම පරම software engineering කිව්වොත් නැත්නම් quantity surveying කිව්වොත් ඕනෑම පාඨමාලාවක අපි ඔය පැත්ත හරියටම අවශ්‍යයි කරන්න. අද ලංකාවේ උපාධි පෞද්ගලික අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් මං හිතනවා පෞද්ගලික අධ්‍යාපන ආයතන තියෙනවා 10 ගණන්. නමුත් ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි එහි ප්‍රමිතිය. අද පෞද්ගලික අධ්‍යාපන ආයතන කියන්නේ මං හිතන්නේ කම්පැනි රෙජිස්ට්‍රාර් ආයතනයේ රෙජිස්ටර් කිරීමෙන් පමණක් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වෙන්න පුළුවන්. නමුත් එතනදී තත්ත්ව පාලනය කරන්නේ කවුද කියන එක තමයි වැදගත්. අද අපේ රට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මෙම අධ්‍යාපන ආයතන ඕනෑම රටක ඕනෑම යුනිවර්සිටි එකක ඕනෑම නමක් රෙජිස්ටර් කරගෙන ලංකාවේ ඇවිල්ලා අපේ අසරණ ළමයින්ගේ සල්ලි ටික අරගෙන රට යන ආයතන තමයි වැඩිපුරම. ඒ වගේම එම ආයතනවල ළමයිව මං හිතන්නේ මුලා කරන ගොඩාක් දේවල් තියෙනවා. මං හිතනවා වර්තමාන මේ රජය ඒ සම්බන්ධයෙන් ගොඩක් කටයුතු කරනවා. ඉතින් ඒක බොහොම සතුටුසේ කාරණයක්. ඉතින් අධ්‍යාපන ආයතනයක් කියන්නේ ළමයි රවටන ආයතනයක් නෙවෙයි ළමයින්ට උගන්වන ආයතනයක්. ඉතින් පළවෙනියටම බලන්න ඕන අධ්‍යාපන ආයතනයක් තෝරගැනීමේදී එහි ප්‍රධානියා දැන් ඒක මම හිතන්නේ මෝස්ත්‍රයක් වෙලා තියෙනවා ආචාර්ය කියලා. රුපියල් ලක්ෂයක් දෙකක් දීලා සර්ටිෆිකේට් එකක් ගහගන්නවා ආචාර්ය කියලා. ඉතින් හැමතැනම අධ්‍යාපන ආයතන ඇවිල්ලා තියෙන හතු පිපෙන්න වගේ ඒ වගේ ඉන්න සභාපතිවරයෝ ඉන්නවා. එහෙම නැත්නම් කැම්පස් ඩිරෙක්ටර්ලා ඉන්නවා. ඒගොල්ලෝ ආචාර්ය කියනවා. ඉතින් ගිහිල්ලා බලන්න ඕනේ ඇත්තටම මොකද්ද මේ ආචාර්ය කියන්නේ. අපි එතනින් තමයි පටන් ගන්න ඕනේ අධ්‍යාපන ආයතනයක් කොහොමද ප්‍රයල් බලන්නේ. ඉතින් අධ්‍යාපන ආයතනයක ප්‍රධානියා ළමයිව රවටනවා නම් තමන්ගේ වෘත්තීය පුහුණුකම් මත සුසුකම් මත එතනින්ම මං හිතන්නේ අපි රැවටීම පටන් ගන්න. ඒකින්ද අපි අධ්‍යාපන ආයතනයක් විදිහට ඔබතුමාලා ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. මගේ සුසුකම් බලන්න පුළුවන්, පෙන්වන්න පුළුවන්. මගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අවුරුදු 10 12 සුසුකම් ඒගොල්ලන්ට මාස්ටර්ස් ලෙවල් එහෙම නැත්නම් ආචාර්ය උපාධි තියෙනවා. ඒ වගේම මේව සම්බන්ධයෙන් චෙයාර්මන් නේද ජොන්ක ඉතින් ඒ වගේ පිටරට සහ දේශීය විශේෂඥයන්ගේ සංකලනයකින් ඇති වූ අධ්‍යාපන ආයතන තමයි AIBT campus කියන්නේ. breaking.lk